මත්ස්‍ය සම්පත් හීන වෙයිගෙන යන තත්ත්වයක් ලෝකේ උදා වෙලා තිනවා කියලා තමයි ඒගොල්ලෝ පෙන්වා දෙන්නේ. ඒක ආහාර කුසකර්ම ආයතනයේ සංවිධානයේ මෑත කාලීන සමීක්ෂණයක් අනුව මුහුදු සම්පත් මත්ස්‍ය සම්පත් හීන වෙයිගෙන යන තත්ත්වයක් ලෝකේ උදා වෙලා තිනවා කියලා තමයි ඒගොල්ලෝ පෙන්වා දෙන්නේ. ඒ නිසා මේක මේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය හැරෙන්නට ජලජීවී වගාව වර්ධනය කරගන්න ඕන කියලා තමයි ඒගොල්ලන්ගේ පෙන්වා දෙන්නේ. මොකද මුහුදේ දැන් තියෙන මේ උෂ්ණත්වයේ වැඩිවීම, ඒ වගේම නීති විරෝධී දිවර කටයුතු, ඒ වගේම මුහුදු ගොඩ කරලා ප්‍රදේශයන් නගරවල හැදීම, ඒ වගේම කාලගුණ තත්ත්වයේ හේතු කොටගෙන ගොඩාක් අර තෙල් වගේ හානිදායක ද්‍රව්‍යයන් ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ සියලු වලින් මුහුදු හානි වෙලා මුහුදු සම්පත් හානි වෙලා ඊන වෙන තත්ත්වයක් තියෙන නිසා ජලජීවි වගාව ගැන ඉදිරිමත් කිරීමේ අවස්ථාවක් උදා කරගන්න කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලුම් කරලා තියෙන්නේ. ඒ අනුව අපි දැන් මොකද ජලජීවි වගාවෙන් අපි රාත්තලක් පස් රාත්තලක් ගන්නවා නම් ඒ සඳහා අපි ලබා දිය යුතු කෑම වන්නේ 1.2 කිලෝමීටර් මේක කිලෝග්‍රෑම් 1.2. ඒ වගේම මස් රාත්තලක් වෙනත් මස් රාත්තලක් අපි ගන්න ඕන නම් ඒකට ආහාර වශයෙන් කිලෝග්‍රෑම් 8.2ක ආහාර ලබා දෙන්න ඕනේ. ඒ නිසා ජලජීවි වගාව වෙනුවෙන් අපි ලබා දෙන ආහාරයේ ප්‍රමාණය අඩුයි. ඒ වගේම පෝෂදායක හොඳ ගුණාත්මක ආහාරයක් වනවා ජලජීවි වගාව ගන්න ලබා ගන්න ආහාරය. ඒ නිසා ඒක දිරිමත් කිරීම තමයි කරන්න කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලීම. ඒ අනුව අපිත් ඇවිල්ලා මොකද ඉස්සන්න, ඒ වගේම කකුළුවන්, ඒ වගේම මුහුදු පැලැටි, ඒ මුහුදු කුඩල්ලෝ වගේ සියලුම දේවල් මේ අප රට තුළම සංවර වගා කරගන්නට පුළුවන් ආකාරයේ අපි මේක දීප ව්‍යාත්මම දියත් කරගෙන සිටින බවත් මම මේ අවස්ථාවේදී කියපන්නට කැමතියි. නලතරු උපත් සාර්ථක වීමේ ගෝලීය ප්‍රතිශතයේ අභිභවමින් අප සාපල්ලිතා ඒකකය දරු සිහින සැබෑ කරගන්න ඔබ වෙනුවෙන්ම විවෘතයි. 9 Wells.